සන්දනය ඔබශ්‍රලන් කගුවන් විදුලි සංස්ථාව ස්වදේශීය සේවයට ජාති ගුවන් විදුලේ ජාතික නාලිකාව. අටයි විනාඩි හතයි තත්පර වෙසි දෙකයි දැන්. අනු එක දශමහත අනු එක දශම නවය ගුවන්තරංග මලාව නොස්සේ උදැසන ධර්මාණු ශාසනාව ශ්‍රවණය කරන්නට අපහයෙක් වෙන්නයි ඔබට ආරාධනා. ධර්මාණු ශාසනාව දේශකයාණන් වහන්සේ කොළඹ 12 ගුණසිංහපුර පූර්වාරාම මහා විහාරස්ථ විද්‍යානිකේත පිරිවෙන් පරිවෙනාධිපති හා සියඹලාපේ ශ්‍රී නාගවනාරාමාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද පරගම්මන අමරකීර්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. සාරිපුත්ත මහතෙරුන් වහන්සේගේ චරිතා ප්‍රදානය තුළින් හෙළිවන උත්තුංග ගුණාංගයන් අපේ ජීවිතය යහමකට ගෙන යන්නට කෙසේ නම් අපට අර්ථය සපයන්නේදයි පහදා දෙන්නට. අංගුත්තර නිකායේ සාරිපුත්ත සීහනාන්ද සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව. සදහැවතුනි, අපි ධර්මශ්‍රවණයට පෙර තිසර සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමි සුමිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා
අප්පමාදේන සම්පාදේත ආම බන්තේ සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකං සමයං භගවාසාවත්තයං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අතකෝ ආයස්මා සාරිපුත්තෝ ඒන භගවාතේනුපසංකමි උපසංකමිත් භගවන්තං අභිවාදෙත්වා ඒක මන්තං නිසේදීති සාදු 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 වැඳගෙන කියමු නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා මම ධම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තෙරුවන් සරණ යමි පරම පූජනීය පින්වත් මහා සංඝරත්නයෙන් අවසර ලැබේවා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්නතුනි අප්‍රමාදීව කුසල් දහම් වඩන්නට සංසාරගත පිනකින් ලද මේ පින්වත් මනුස්ස ජීවිතය වඩාත් හරවත්ව ගෙන යන්නට තිබෙන කල්යාණ මිත්‍රයෙක් තමයි ලෝතුරු ශ්‍රී සද්ධර්මය සසර ගමන අපි ආරම්භ කළ දවසවත් කොයිතරම් දුරක් අපි මේ සසරේ ආවාද කියන එකවත් තව කොයිතරම් දුරක් අපට යන්න තිබෙනවාද කියන එකවත් අපි කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. එහෙම වුණාට
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුකූලව අපට ජීවිතේ හැඩගස්වා ගන්නට පුළුවන්කම තිබෙනවා නම්, උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිත චරිත දිහා බලාගෙන උන්වහන්සේලා ඒ ආර්ය මාර්ගයට පිළිපන් හැටි, කෙලෙස් ප්‍රහීන කරපු හැටි, උන්වහන්සේලා ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා උණු හැටි පිළිබඳව ධර්මය තුළින් අධ්‍යයනය කළොත් පින්නතුනේ, අප්‍රමාදීව කුසල් වඩාගෙන අපට මේ අතරක් නැති සසර කතරින් අත්මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා අද දවසේදීත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විකාශනය කරන මේ උතුම් සද්ධර්ම ශ්‍රවණයට සැරසී සිටින පින්නතුන් ඒකායනව අදිෂ්ඨාන කරගන්න, මේ අසන හැම දහම් පදයකින්ම අපට මනා සිහි කල්පනාවෙන් යුක්තව මේ මනුෂ්‍ය ජීවිතයේ ගත කරගෙන බලාපොරොත්තු වුණු පරිද්දෙන්ම උතුම් වූ නිර්වාණ අවබෝධය ලබන්නටම හේතු වාසනාම වේවා කියන ප්‍රාර්ථනාව. අංගුත්තර නිකායේ තිබෙන මනරම් සූත්‍ර දේශනාවක් තමයි අද මම මාතෘකා කරගත්තේ. මේ සූත්‍රයේ නම තමයි සාරිපුත්ත සීහනාද සූත්‍රය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙවුරම් මහවිහාරයේ වැඩ හිඳිනකොට අපි සැරියුත් මහරහතන් වහන්සේ ඒ දම් සභාවේ වැඩ හිඳිනවා. අනිකුත් ස්වාමින් වහන්සේලා වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ දම් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව සැරියුත් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න ඉදිරියට යනවා. ඉදිරියට ගිහින් උන්වහන්සේ වන්දනා කරලා, ස්වාමීනි මට ජනපද චාරිකාවට අවසර දෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා, ඔබ වහන්සේ දන්නවා ඒකට ඔබ වහන්සේට මේ කාලයයි කියලා අවසර දෙනවා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැදකුණු කරලා වන්දනා කරලා, වටේම ගිහිල්ලා වන්දනා කරලා, උන්වහන්සේ ධම් සභාවෙන් එළියට වැඩම කරනවා. මෙහෙම වැඩම කරන වෙලාවේදී උන්වහන්සේ තුල තිබුණු අභිමානවත්කමට, උන්වහන්සේ කියපු වචනෙට භාග්‍යවතුන් වහන්සේ දක්වපු ප්‍රතිචාරයට, මේ ධම් සභාවෙම හිටපු එක්තරා භික්ෂූන් වහන්සේ නමකට ඊර්ෂ්‍යා හිතෙනවා. බලන්න මේ බුදුහාමුදුරුවෝ කිව්ව ගමන්ම මේ හාමුදුරුවන්ට යන්න අවසර දුන්නා. පුදුම සැලකිල්ලක් මේ සැරියුත් මහරහතන් වහන්සේට තියෙන්නේ කියලා මේ හාමුදුරුවන්ට ඊර්ෂ්‍යා හිතුණා. තරහක් ආවා. නැගිටලා වේගෙන් ගියා බුදුහාමුදුරුවෝ ළඟට. අර භික්ෂුව ගිහින් බුදුහාමුදුරුවන්ට කියනවා, බලන්න බුදුපියාණනි, දැන් මෙතනින් වැඩිය ඔබ වහන්සේගේ මහලොකු ධර්මසේනාධිපතින් වහන්සේ. උන්වහන්සේ යනකොට මගේ ඇඟේ හැපිලා ගියේ. දොසක් කරලා ඒක නිදොස් කරගන්නවත් නැතුව ගියේ. මගෙන් සමාව ගන්නවත් නැතුව ගියේ. මගේ ඇඟේ හැපිලා ගියේ. පින්නතුනේ මොකද්ද වෙලා තියෙන්නේ? අටුවාවේ සඳහන් වෙනවා සැරියුත්
මහරහතන් වහන්සේ වැඩම කරන වෙලාවේදී උන්වහන්සේගේ සිවුරු කොනක් මේ ස්වාමීන් වහන්සේගේ ඇඟේ ගෑවිලා. ඒකට මේ තරහක් ඇවිල්ලා තියෙන්නේ. මේ ලෝකේ හැටි එහෙම තමයි. හාමුදුරු කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ තවත් හාමුදුරු කෙනෙක්. නීතිඥයෙකුට ඊර්ෂ්‍යා කරන්නේ තවත් නීතිඥයෙක්මයි. වෛද්‍යවරයෙක් ගැන වැඩිපුරම ඊර්ෂ්‍යාවෙන් කතා කරන්නේ දොස් දකින්නේ වෛද්‍යවරේ. ගුවන් විදුලි සංස්ථාවෙත් එහෙමද මම දන්නේ නැහැ. හුඟක් ආයතනවල අපි දකිනවා ඒක. දැන් මේ හාමුදුරුවෝ කේන්තියෙන් බුදුහාමුදුරන්ට චෝදනාවක් කරා මේ සැරියුත් මහරහතන් වහන්සේ ගැන. සැරියුත් හාමුදුරුවෝ ගැන බුදුහාමුදුරුවෝ හොඳට දන්නවා. හැබැයි මේ නඩුව විභාග කරන්න ඕනේ. විභාග කළේ නැත්නම් එහෙම මේ හාමුදුරුවෝ බුදුහාමුදුරන්ටත් බණේවි. ලොකු අයට එහෙම තමයි සලකන්නේ. අපි කිව්වොත් විතරයි අපි ගණන් ගන්නෙ නැහැ. අපි පොඩීනේ. ඒ කියලා බුදුහාඳුරන්ටත් ආර්යෝපවාදයක් කරලා මේ භික්ෂුව පව් කරගනී කියලා. දැන් නම් එහෙමයි. ඉතින් ලොකු ලොකු අයට වෙන වෙනම නීති, පොඩි අයට වෙනම නීති. හැබැයි බුදුහාමුදුරුව මේ නඩුව විසඳන්න තීරණය කරලා එතන හිටපු එක භික්ෂුන් වහන්සේ නමකට ගිහින් සැරියුත් හාමුදුරුවන්ට කියන්න භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට අමතනවා කියලා එක්කන් එන්න කිව්ව නැවත. උන්වහන්සේ ගියා සැරියුත් මහරහතන් වහන්සේ නැවත වැඩම කරවාගෙන එන්න. මේ ධම් සභාවේ හිටිය තවත් හාමුදුරුවන් වහන්සේලා දෙනමක් සැරියුත් හාමුදුරුවන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා. එක්කෙනෙක් තමයි මුගලන් මහරහතන් වහන්සේ. අනිත් හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ. දැන් උන්වහන්සේලා දෙනම දැනගත්තා මේ නඩුව විසඳනවා කියලා. කියන්නේ සැරියුත් හාමුදුරුවෝ අද සිංහනාදයක්මයි කරන්නේ. ඒ හින්දා සියලුම කාමරවලට ගිහිලා සැවැත්නුවර ජේතවනාරාමේ දොරවල් වලට තට්ටු කරලා කිව්වා, ඔබ වහන්සේලා කාමරවලට වෙලා ඉන්න එපා, එන්න ධම් සභාවට. අද සැරියුත් හාමුදුරුවෝ සිංහනාද පවත්වනවා. සියලු දෙනා වහන්සේම රැස් වුණා. සියලු දෙනා වහන්සේම රැස් වුණා. මොකද්ද පින්නතුනි සිංහනාදය කියලා කියන්නේ? සිංහයා කියලා කියන්නේ මහා කම්මැලි ජාතිය සතෙක්. සිංහයා කියන්නේ කම්මැලියෙක්. බඩගිනි එනකන් පැත්තකට වෙලා බුදියාගෙන ඉන්න ජාතිය සතෙක් තමයි සිංහයා. අපේ ජාතියටත් ඔය සිංහලාංඡනේ වැටිච්ච එකේ කාරණාවක්ද මන් දන්නේ. එහෙම පොඩි කම්මැලිකමක් නම් තියෙනවා නේද? හැබැයි මේ සිංහයා බඩගිනි වුණාම එක පාරටම කැලේට ගිහිලා සත්තු මරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? සිංහනාදයක් කරනවා, ගර්ජනාවක් කරනවා. එහෙම ගර්ජනාවක් කරනකොට ගස්වල බෙනවල ඉන්න සත්තු එළියට ඇවිල්ලා ඉන්නවා නම් බෙනවලට ගිහිලා හැංගෙනවා. උඩින් පියාඹන්න පුළුවන් සත්තු අහසට නැගලා පියාඹනවා. දියෙන් ගොඩට ඇවිල්ලා ඉන්නව නම් දියේ ජීවත් වෙන සත්තු දිය ඇතුළට හැංගෙනවා. අවස්ථාවක් දෙනවා සිංහනාදේ කරලා. මේ කිසිම දෙයක් ගණන් ගන්න නැතුව ඉතින් කම්මැලිකමට එකෙක් හිටියොත් එහෙම එයා ගැන ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ සිංහයාගේ අවවාදේ අහන්න නැතුව හිටියොත් එහෙම සිංහයා මරාගෙන කනවා. සිංහයා කියලා එන්නේ, හැංගි හොරා එන්නේ නැහැ. සිංහ බය නැහැ. එනිසා මේ සිංහ නාදයක් අද සැරියුත් හාමුදුරුව කරන්නේ. එනිසා සියලුම ස්වාමීන් වහන්සේලාට වඩින්න කියලා කිව්වා. දැන් බුදුහාමුදුරුව ළඟට ආපු සැරියුත් හාමුදුරුවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ අහනවා, ඇත්තද ඔබ වහන්සේ මේ භික්ෂුන් වහන්සේ කියන්නේ ඔබ වහන්සේ මේ හාමුදුරුවන්ට
දොසක් කරා කියලා, ඇගේ හැප්පුනා කියලා. ඒකට සමාව ඉල්ලන්නෙත් නැතුව මෙතෙන නික්මුණා කියලා. අන්න ඒ වෙලාවෙදී බුදුරජාණන් වහන්සේට සැරියුත් හාමුදුරුව ප්‍රකාශ කරනවා පින්නතුනේ, ස්වාමීනී එහෙම චෝදනාවක් මට කරන්න පුළුවන් කෙනෙක් නෙවේ. ඒ චෝදනාව කළාට කමක් නැහැ, වෙනයත් කෙනෙකුට, ඒ කියන්නේ කායගත සතිය වඩන්නේ නැති කෙනෙකුට. මම කායගත සතිය හොඳට වඩන කෙනෙක්. කායගත සතිය වඩන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනෙකුට මේ චෝදනාව කරාට කමක් නැහැ. මොකක්ද මේ කායගත සතිය කියලා කියන්නේ? කාය කියලා කියන්නේ ශරීරයට, ගති කියලා කියන්නේ අණුව, සති කියලා කියන්නේ සිහිය පිහිටුවීම. කායගත සතිය භාවනාව කිහිප ආකාරයකින් යුක්ත වෙනවා පින්නතුනේ. එකක් තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය කය මුල් කරගෙන කරන භාවනාවක්. මනස ඒකාත්මික කරගන්න, හුස්ම ඉහළට ගැනීම, හුස්ම පහළට ගැනීම. ඊළඟට දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති, මේ විදිහට හුස්මේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා. මේක කායගත සතිය එක කොටසක්. ඊළඟට තිබෙනවා පින්නතුනි පිළිකුල් භාවනාව. පටික්කූල මානසිකාර භාවනාව කියලත් මේකට හඳුන්වනවා. කේසාලෝමා නඛා දන්තා තචෝ මන්සං මෙයාදී කුණුප කොටස් 32 පිළිබඳව සිහියෙන් නුවණින් විමසා බැලීම. ඒකත් මේ කායගත සතියේ කොටසක්. ඒ වගේම තමයි ධාතු මනසිකාර භාවනාව. මේ කියන කේසාලෝමා නඛහදන්තා තචෝවාදී වූ මේ ශරීර කුණුප කොටස් පිළිබඳව ආපෝතේජෝවායෝ මේ ආදී සතර මහා භූතයන්ගේ එක්වීම් ස්වභාවය පිළිබඳව, එයින් මේ ධාතුන් පිළිබඳව කරන භාවනාව තමයි ධාතු මනසිකාර භාවනාව කියලා කියන්නේ. ඒකත් මේ කය අනුව සිතන භාවනාවක්. ඊළඟට මේ කායගත සතියේ තවත් භාවනාවක් තිබෙනවා අසුභ භාවනාව කියලා. මේ ශරීරය මිය ගියාට පස්සේ මේ ශරීරය ඉදිමෙනවා, ඒ වගේම ඕජස් ගලනවා. මේ ආදී පිළිවෙලට නවසීවතිකේ ඔබ කියවලා තියෙනවා නම් මේ ශරීරයේ ස්වභාවය පිළිබඳව මෙනෙහි කිරීම. දැන් මෙතනදී වඩාත්ම අවධානය යොමු කරන එකක් තමයි ඉරියාපත භාවනාව කියන එක. ඉරියාපත භාවනාව කියලා කියන්නේ පින්නතුනි, කරණීය සූත්‍රයේ ඔබට මතක නම් තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා කියන ටික. ඒ කියලා කියන්නේ වාඩි වෙලා ඉන්න එක, ඇවිදීම, සිටගෙන සිටීම, නිදා ගැනීම, මෙන්න මේ කියන ඉරියව් පිළිබඳව මනා සිහියෙන් සහ කල්පනාවෙන් අවබෝධයෙන් කටයුතු කිරීම. ඒ විතරක් නෙවෙයි, ඉදිරියට යෑම, පිටිපස්සට යෑම පිළිබඳව, සම්මිංජිතේ පසාරිතේ මේ අතපය දෙගහැරීම, හැකිලීම පිළිබඳව කරන භාවනාව. මේක සිහිකල්පනාවෙන් කිරීම. මේක හොඳට තේරුම් ගන්න. ආලෝකිතේ විලෝකිතේ, අපි ඉදිරිය බලනකොට සිහිකල්පනාවෙන්, පසුපස බලනකොට සිහිකල්පනාවෙන්, වටපිට බලනකොට සිහිකල්පනාවෙන්. මේ විතරක් නෙමේ පින්නතුනි, ආහාර ගන්න වෙලාවට, ජලය පානය කරන වෙලාවට,
මලමුත්‍ර පිට කරන වෙලාවට මේ හැම අවස්ථාවකදීම අපි කරන කටයුතු පිළිබඳව සිහියෙන් සහ නුවණින් යුක්තව කටයුතු කිරීම. සිහියෙන් සහ නුවණින් යුක්තව කටයුතු කිරීම. දැන් සමහර වෙලාවට අපිට හිතෙනවා, සමහර උදවිය කියනවා අපිට කාර්යබහුල තියෙනවා, අපිට වැඩ වැඩි, ඒ නිසා භාවනා කරන්න වෙලාවක් නැහැ. දැන් හොඳට තේරුම් ගන්න, කායගත සතිය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ පන්සලකට ඇවිල්ලා බද්ධ පර්යංකයෙන් හා අර්ධ පර්යංකයෙන් වාඩි වෙලා උජුං කායං පනිදාය සතින් උපට්ඨ පෙත්වා ඒ විදිහට ඍජු කයක් තියාගෙන ඒ විදිහටම නෙමෙයි ඔබ කරන හැම මේ ඉරියාපත භාවනාවේදී ඔබ කරන සෑම ක්‍රියාකාරකමකදීම සිහිය නුහුවන පාවිච්චි කරමින් කටයුතු කිරීම. ඔබේ කය පාවිච්චි කරමින් කරන සියලු කටයුතු වලදීම පාපකාරී සිතිවිලි වලින් බැහැර කර ගන්නට සිහියෙන් යුක්තව ඒ කටයුත්තේ නිමග්න වේව. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි ගෙදර ආහාර පාන පිසිද්දි, ඒ වගේම ගෙදර අතුපතු ගාද්දි, වත්තේ පිටේ වැඩක් කරද්දි මේ කටයුතු පිළිබඳව සිහියෙන් කටයුතු කරන්න ඕනේ. මේ හැම ක්‍රියාකාරකමකදීම. ඒක තමයි ඉරියාපත භාවනාව කියලා කියන්නේ. දැන් එතකොට සැරියුත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනි මේ චෝදනාව වෙනත් කෙනෙකුට කරාට කමක් නැහැ, මම මේ ඉරියාපත භාවනාව ඇතුළු කායගත සතිය හොඳට වඩන කෙනෙක්. හොඳයි, දැන් කොහොමුණත් මේ චෝදනාව මට එල්ල කරානේ. ඒ වුණාට බුදුරජාණන් වහන්ස මම මේ චෝදනාව බාරගන්නේ හරියට මහ පොළව වගේ. මේ සූත්‍ර දේශනාවේ පින්නතුනි ආකාර තුනකින් සැරියුත් හාමුදුරුවෝ සිංහනාද කරනවා උන්වහන්සේගේ ජීවන ප්‍රතිපදාව සකස් කරගෙන තියෙන ආකාරය. පළවෙනි කාරණා හතරෙන් උන්වහන්සේගේ දරා ගැනීමේ ශක්තිය ප්‍රකාශ කරනවා. උන්වහන්සේ කියනවා හරියට මම පඨවි, එහෙම නැත්නම් මේ මහ පොළව වගේ දරා ගැනීමේ සිතක් තියෙන කෙනෙක්. දැන් මේ මහ පොළව ගැන කල්පනා කරලා බලන්න පින්නතුනි, හැමෝම මහ පොළවට ආදරය කරනවද? හැමෝම මහ පොළවට ආදරය කරන්නේ නැහැ. මේ ස්වභාවික දේවල් විනාශ කරලා, පස් කඳු කපලා, ඒ වගේම තියෙන පාෂාණයන් සුණු විසුණු කරලා මේ මහ පොළවට දස වද දෙනවා. ඒ වගේමයි තවත් අය මේ පස සරු කරන්න, මේ මහ පොළොව සරු කරන්න වෙහෙස වෙනවා. දැන් මේ දවස්වල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යනවා. සමහර උදවිය ලකුණු 100ක් ගත්තාම සමහර පිතිකරුවෝ පිට්ටනිය මැද්දට ගිහිල්ලා දන ගහලා පොළොව සිඹින අවස්ථාවන් දැකලා තියෙනවා නේද? පොළොව සිඹිනවා, පොළොවට ආදරය කරනවා. පින්නතුනේ හොඳට මතක තියාගන්න, අපේ ඇසට නිරන්තරයෙන් ප්‍රිය රූප පමණක් නෙවෙයි අපට පේන්නේ. අපේ කනට අපි කැමති දේවල් විතරක් නෙවෙයි ඇසෙන්නේ. අපේ දිවට දැනෙන්නේ කැමති රසවත්ම ස්පර්ශයන් රසයන් නෙවෙයි. නාසයට දැනෙන සුවඳත් ඒ වගේමයි, ගතට ලැබෙන ස්පර්ශයත් එහෙමයි. ඒ නිසා ලැබෙන ස්පර්ශයන්, දකින රූපයන්, අහන ශබ්දයන් එක්ක අපි කැමති දෙයක් නම් ඒකට ඇලෙනවා, අකමැති දෙයක් නම් අපි ඒකත් එක්ක ගැටෙනවා. ඒක තමයි පොහුදුන් ස්වභාවය. අපි කැමති දෙයට ඇලෙනවා, ප්‍රශංසාවට ඇලෙනවා, ඒ වගේම කවුරු හරි බැන්නොත්, චෝදනා කළොත් එහෙම
ඒකට අපි තරහ ගන්නවා. සැරියුත් හාමුදුරුවෝ කියනවා එහෙම වෙන්න එපා. මහ පොළොව වගේ දරා ගැනීමේ හැකියාව පුරුදු කරගන්න. බලන්න ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමකගේ ගුණාංග. මහ පොළොව වගේ අපි කැමති දේවල්ොත් අකමැති දේවලොත් එනවා. ලෝක ධර්මතාවයන් වලට ඒ දේවල් සියල්ල අපට ඕන පිළිවෙලට සකස් කරගන්න බෑ කියන කාරණාව තේරුම් ගන්න. ලෝකයට අපි යා යුතු ගමන් මඟ දිසානතිය නිවැරදිව අවබෝධ කරගන්න අවශ්‍ය සිහිය කල්පනාව අපට තිබිය යුතුයි. ඒක නිසා මහ පොළොව වගේ වෙන්න කියලා සැරියුත් හාමුදුරුව කියනවා. මේ භික්ෂු පිරිස ඉස්සරහා ස්වාමීනි මම ඉන්නේ මහ පොළොව වගේ. මේ හාමුදුරුව කවුද මට චෝදනා කරන්න? මම ධර්ම සේනාධිපති හාමුදුරුව, ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබු භික්ෂුන් වහන්සේ කියලා අපේ සැරියුත් හාමුදුරුව මාන්නයක් හදාගත්තද? නෑ. ඉතින් මේවා මහ පොළොව වගේ මේ චෝදනා එනවා, මං ඒව ගණන් ගන්නේ නෑ ස්වාමීනි කියලා කිව්වා. ඊළඟට තවත් උදාහරණයක් කියනවා සැරියුත් හාමුදුරුව. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ මහා සංඝරත්නය මැද මම ඉන්නේ ජලය වගේ. ජලය වගේ. ජලයෙන් හැමදේම පිරිසුදුම දේවල්ද සෝදලා දෙන්නේ? පිරිසුදු විදිහටම ජලය පාවිච්චි කරන්න. ජලයට විවිධ අපද්‍රව්‍ය එකතු කරනවා. විවිධ අපද්‍රව්‍ය එකතු කරනවා. මලමූත්‍රා එකතු කරනවා. හැබැයි ජලය කම්පා වෙනවද? මට ඕනේ පිරිසුදු දේවල් විතරයි. අනිත් ඒවා දැන් බෝධින් වහන්සේ නාවන්න යනකොට අපි සුවඳ කුඩු දානවානේ. ඉතින් ඒ වතුර ටික වෙනම පිරිත් පැන් කලයක වතුර වෙනම සතුටක් ලබනවද? නෑ. ජලය අකම්පිතයි. ඒ නිසා අපේ ජීවිතේට නින්දා ප්‍රශංසා සැප දුක් මේ ඕන දෙයක් එන්න පුළුවන්. ඒවා උපේක්ෂා සහගතව විඳ දරා ගැනීමේ හැකියාව තිබෙන්න ඕනේ. ජලය වගේ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපට කියා දෙනවා. ඊළඟට සැරියුත් හාමුදුරුව තවත් නිදර්ශනයක් කියනවා. ස්වාමීනි මම මේ භික්ෂූන් වහන්සේලා මැද ඉන්නේ ගින්න වගේ, ගින්දර වගේ. ගින්දර වගේ කියලා කිව්වහම විවිධ අර්ථ දෙන සමහර මේ කාලේ මේ වදන් තියෙනවා. සමහර වෙලාවට ගිනි පත්තු කරන මිනිස්සුත් ඉන්නවා. දවසක් මේ අපේ තරුණයෙක් ඇවිල්ලා මම ධර්මශාලාවේ ළඟ ඉන්නකොට මේ එක උපාසකම්ම කෙනෙක් පෙන්නලා මට කියනවා, හාමුදුරනේ අර උපාසකම්ම නම් ගිනි බෝලයක් කියලා. ඉතින් මං ඇහුවාම කොච්චර ලස්සනද මේ සිල් අරන් ඉන්නවද කියලා. හාමුදුරුවෝ දන්නේ උන්ද දෙන්නෙම ගිනි ගෙඩි කිව්වා. ඉතින් එහෙම සැරියුත් හාමුදුරුවෝ එහෙම ගිනි ගෙඩි දුන කෙනෙක් නෙමෙයි. එතනදී අදහස් කරේ පින්නතුනේ උන්වහන්සේ දැන් සුවඳ සඳුන්දර දවනවා. ගින්දරෙන් සුවඳ සඳුන්දර දවනවා. අපි කිරියාහාර උයද්දි එහෙමනේ කුරුඳු දර පාවිච්චි කරලා තමයි උයන්නේ. හැබැයි ගින්දරෙන්ට නිරන්තරයෙන්ම දැවෙන්නේ ඒ සුවඳවත් දර පමණද? නෑ. හොඳ දේවලුත් දවනවා, නරක දේත් දවනවා. ගින්න ඒ දේ සියල්ලම සමසිතින් කරන්නේ. ගින්දරට අඩු කුලේ, පහත් කුලේ, උසස් කුලේ එහෙම ભેදයක් නෑ. සැරියුත් හාමුදුරුව කියනවා ස්වාමීනි මම ගින්දර වගේ, ගින්න වගේ සමසිතින් යුක්තවයි කටයුතු කරන්නේ. සමසිතින් යුක්තවයි කටයුතු කරන්නේ. බලන්න මේ සැරියුත් හාමුදුරුවන්ගේ ස්වභාවය, මේ සීහනාදය. ඊළඟට සැරියුත් හාමුදුරුව කියනවා ස්වාමීනි මම මේ භික්ෂුන් වහන්සේලා මැද ඉන්නේ හරියට සුළඟ වගේ. සුළඟ වගේ ඉන්නේ. සුළඟට මල් සුවඳත් හමාගෙන යනවා. පරසතු මදාරා මේ දිව්‍ය ලෝක මල් වලින්
එවගේම මේ වනපස මල්වලින් පමණද සුළඟේ සුවඳ රඳා පවතින්නේ. මේ තොට මුල්ල පැත්තෙන් එනකොට එහෙම වෙනම සුවඳක් තියෙන්නේ නේද? ඉතින් මේ සුළඟ කියනවද නෑ මට සුවඳවත් දේවල් පමණයි සුළඟින් හමන්න ඕනේ, මේ දුර්ගන්ධයන් දෙන දේවල් හමා යන්න බෑ කියලා. එහෙම නෑ. මේවා සමසිතින් දරා ගන්නවා. අපේ ජීවිත කාලයේත් පින්නතුනි මේ හැම දෙයක්ම සමසිතින් දරා ගන්න පුරුදු වෙන්න ඕනේ. සැරියුත් හාමුදුරු කියා දෙන්නේ ඒකයි. සමසිතින් දරා ගන්න. ඉවසීම පුරුදු කර ගන්න. අකම්පිතව වෙන්නට නම් මහ පොළොවක් වෙන්න, ජලය වගේ වෙන්න, ගින්දර වගේ වෙන්න, සුළඟ වගේ වෙන්න කියලා. ඊළඟට මේ සැරියුත් හාමුදුරුවෝ උන්වහන්සේගේ මේ දරා ගැනීමේ හැකියාව කියලා ඉවර වෙලා තවත් කාරණා තුනක් කියනවා උන්වහන්සේ තුළ තියෙනා වූ නිහතමානී ගුණය ගැන. උන්වහන්සේ තුළ තිබුණු නිහතමානී ගුණය ගැන සිංහනාදයක් පවත්වනවා. ස්වාමීනි, මම මේ භික්ෂු සංඝයා මැද සිටින්නේ හරියට ඉඳුල් කඩක් වගේ. ඉඳුල් කඩක් වගේ. සැරියුත් හාමුදුරුවන්ගේ චරිත කතාව අරන් කියවන්න පින්නතුනි. උන්වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ මහා කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් කොයි තරම් වටිනවද කියන එක දැනේ. සැරියුත් හාමුදුරුවන්ගේ චරිත කතාව තියෙන පොත්වල ලියවිලා. විද්‍යෝදේ උගන්නන අපේ ගයන් චානුක විද්‍යාන්පතින් මහත්මාගේ පොතක් තියෙනවා සැරියුත් හාමුදුරුවෝ ගැන ලියවිච්ච, හරි ලස්සනයි කියවන්න. සැරියුත් හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි මම ඉඳුල් කඩයක් වගේ. ඉඳුල් කඩේ කියලා කියන්නේ සර්වියට් එකක් වගේ, ලේන්සුවක් නෙමෙයි. ලේන්සුව නම් සුවඳ ඉස්සලා තමන් ළඟ තියාගන්න ඕනේ. ඉඳුල් කඩෙන් මොකද කරන්නේ? ඉඳුල් පිහදාලා, පිරිසුදු ඒවත් පිහදාලා, අපද්‍රව්‍යවත් පිහදාලා ඒක සාලෙමැද්දෙන් ගෙනත් තියනවද? නෑ. ඒක කොහේ හරි කුස්සිය තැනක එල්ලලා එන්නේ. දැන් බලන්න උන්වහන්සේගේ මේ නිහතමානී ගුණය, උන්වහන්සේගෙන් බණ අහපු කොයි තරම් අය, ඔය ධනංජානීය වගේ සූත්‍රවල පැහැදිලි වෙනවා පින්නතුනි, උන්වහන්සේ කොයි තරම් කල්යාණ මිත්‍රත්වයෙන් දක්ෂිණගිරියට වැඩම කරලා මේ මරණාසන්නව ඉන්න ධනංජානීය සිටුතුමාට බ්‍රහ්මලෝකයට යන්න පාර හදලා දුන්නා. ඊළඟට බ්‍රහ්මලෝකයට ගිහිල්ලා නිර්වාණ අවබෝධයට යන්න පාර කියා දුන්නා. ඒ ඔය එක උදාහරණයක් පමණයි මම කිව්වේ. නිසා උන්වහන්සේ පුදුම නිහතමානි. උන්වහන්සේ කියනවා මම ඉඳුල් කඩක් වගේ. මම බලාපොරොත්තු වෙන්නේ මගෙන් බණ අහපු අය ඔක්කොම මේ මට ඇවිල්ලා සලකන්න ඕනේ කියලා. අපි එහෙමද? අපි මොනවා හරි පුංචි හරි උදව්වක් කරොත් මම කොච්චර දේවල් කරලා තියෙනවද මෙයාට නේද? අපි බලාපොරොත්තු වෙන මම තමයි ඔය රස්සා වැරන් දුන්නේ, මම තමයි ඔයාට පාර කියා දුන්නේ. අපි කොයි තරම් නින්දා කරනවද සමහර අයට. සැරියුත් හාමුදුරුවෝ කියනවා මාව අමතක කරාට කමක් නැහැ, වැඩේ කරගෙන ඉඳුල් කඩෙන් පිහදාරි වෙලා ඉඳුල් කඩේ පැත්තක තියෙනවා වගේ මම එහෙමයි මේ භික්ෂු සංඝයා වැඳ ඉන්නේ. ස්වාමීනි, ඒ විතරක් නෙවෙයි, මම ඉන්නේ සැඩොල් කුලේ ළමෙක් වගේ. මේ සූත්‍රයේ කියනවා මම සැඩොලෙක් වගේ ඉන්නේ කියලා. මේ කවුද මේ ප්‍රකාශය කරන්නේ? සාරේ කියන බැමිණියගේ පුත්‍රයන් වහන්සේ, ඉන්දියාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩහින්න කාල සීමාවේදී කුල හතරක් තිබුණා, බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, ශුද්‍ර, වෛශ්‍ය කියලා. ඒකෙන් ඉහළම කුලය තමයි බ්‍රාහ්මණයෝ. බ්‍රාහ්මණ කුලේ ඉතාම ශ්‍රේෂ්ඨ ගිහි චරිතයක් මෙයා. පැවිද්දට පත් වුණාට පස්සේ ඒ මාන්නේ තියාගත්තේ නැහැ. එහෙම අභිමානවත් කෙනෙක් කියන මම හරියට සැඩුලෙක් වගේ. සැඩුලෙක් සාමාන්‍යයෙන් අර උසස් කුලේක කෙනෙක් කෙනෙකුට පාරෙන් කානුවට බහිනවා. කානුවට බැහැලා ඔළුව උස්සලාවත් බලන්නේ නැහැ.
මේ සංස්කෘතිය අදටත් ඉන්දියාවේ තියෙනවා. තපෝදා නදිය ගාව නාන තැන බැලුවනම් ඔය ඇත්තන්ට ඒක දැක ගන්න පුළුවන්, දඹදිව වන්දනා කරපු කෙනෙකුට. එතකොට පින්නතුනි මේ සැරියොත් ස්වාමීන් වහන්සේ කියනවා මම හරියට සැඩොල් කුලේ කෙනෙක් වගේ, මම ඒ තරම් හිස පහත් කරගෙන මම නිහතමානීව ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ස්වාමීනි, මම අං සිඳුනු පිංගුණෙක් වගේ මේ මහා සංගරුවන මැද ඉන්නේ. අං සිඳුනු පිංගුණෙක් වගේ කියලා කියන්නේ ගොණෙකුට, ගවයෙකුට, ඍෂභයෙකුට තියෙන වටිනාම සම්පත තමයි අං තට්ටුව. ඒකෙන් තමයි ඕන ගැටලුවකට එයාගේ හයිකාරකම් පෙන්වන්නේ. ඉතින් අං දෙක සිඳුනු, ඒකෙත් පිංගුණෙක් කියලා කියන්නේ ඔහේ අයාලේ යන්න දාලා තියෙන ඒ තරම්ම මාන්නයක් නැති කෙනෙක් බවයි මෙතනින්දි පැහැදිලි කරන්නේ. සමහර ගෙවල් ඇතුළේදී සමහර අපේ මහත්වෝ කියනවා, මං අහගෙන මමත් ඉන්නේ හාඳුන්නේ ගෙදර, ඉතින් ওই ගෙදර ප්‍රශ්න කරන්න බැරි හින්දා ඉතින් පිංගුණෙක් වගේ තමයි කියලා. මොකද ගෙදර නෝනත් එක්ක හරි ඒ ප්‍රශ්න වලට ඕනෑවට පටලවෙන්නේ නැහැ කියලා. එහෙමත් අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඒ තරම් නිහතමානීව කටයුතු කරනවා කියලා බුදුරජාණන් වහන්සේට කිව්වා. බලන්න උන්වහන්සේගේ නිහතමානීකම ප්‍රදර්ශනය කර ප්‍රකාශ කරපු ආකාරය. මේ කාරණාව කියලා සැරියොත් හාමුදුරුවෝ පින්නතුනි තවත් හරි අපූරු කාරණා දෙකක් කියනවා උන්වහන්සේ මේ ශරීරය ගැන හිතන හැටි. උන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී, භාග්‍යවතුන් වහන්සේ මම මගේ මේ ශරීරය පිළිබඳව හිතන්නේ මේ තරුණ ස්ත්‍රියෙක් හෝ පුරුෂයෙක් විසින් ඉතාම පිරිසිදුව නාලා ආවට පස්සේ කෙනෙක්ගේ ඇඟට කුණු වෙච්ච මිනිස් ශරීරයක් හෝ කුණුණු සර්පකුණක් හෝ මල්මාලාවක් විදිහට දාපුහාම ඒක කොයි තරම් අපුල විදිහට, අචුව විදිහට ප්‍රතික්ෂේප කරනවාද? මම මගේ ශරීරය පිළිබඳව අන්න ඒ විදිහට පිළිකුල් සිතින් මම බැහැර කරන්නේ. උන්වහන්සේ තමන් වහන්සේගේ ශරීරය ගැන. මේකේ තවත් කාරණාවක් උදාහරණයක් කියනවා. කුණු මස් පිරුණු භාජනයක තියෙන තෙල්, ඒ භාජනයේ හිල් වෙලා කෙනෙක්ගේ ඇඟ දිගේ බේරෙනකොට ඒ බේරෙන කුණුණු මස්වල ඒ තෙල් වලට කොයි තරම් අපුලක් එනවද? මගේ මේ නව දොරකින් අපද්‍රව්‍යයන් එන්නා වූ ශරීරය ගැන මම හිතන්නේ එහෙමයි. එහෙම හිතන මම මේ කුණුප ශරීරයේ තවත් කෙනෙකුට බාධාවක් කරදරයක් වෙන්න නම් කටයුතු කරන්නේ නැහැ ස්වාමීනි කියලා කියනවා. උන්වහන්සේ ශරීරය ගැන එහෙමයි හිතුවේ. ඉතින් එහෙම කියලා ඉවරලා උන්වහන්සේ කියනවා, ස්වාමීනි මම එහෙම නිසාවෙන් කිසිම කෙනෙකුට අහිතක් නම් මේ ශරීරයෙන් කරන්නේ නැහැ, ඇඟේ හැප්පුණේ නැහැ කියලා. නැත්තම් මේ මම මේ නිකන් නොකරපු චෝදනාවක් මට මෙයා කරන්නේ, මම මේ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතුරින් අගතැන්පත් හාමුදුරුවෝ කියලා, ධර්මසේනාධිපති හාමුදුරුවෝ කියලා උන්වහන්සේ මාන්නයකින් තොරව මම අන්න ඒ විදිහටයි මගේ ශරීරය ගැන හිතුවේ කියලා බුදුහාමුදුරුවන්ට කිව්වට පස්සේ අර හාමුදුරුවෝ අඬාගෙන බුදුහාමුදුරුවෝ ළඟ වැඳ වැටිලා කියනවා, අනේ මේ තරම් උතුම් ශ්‍රේෂ්ඨ ආර්ය පුත්‍රයන් වහන්සේ නමකට නේද මගෙන් වරදක් උනේ, ස්වාමීනි මට සමාව දෙන්න කියලා වන්දනා කරලා බුදුහාමුදුරුවෝ කියනවා ඒ වෙලාවේදී සැරියුත් හාමුදුරුවන්ට, මේ මෝඝ පුරුෂයාට, මේ හිස් මිනිසයාට සමාව දෙන්න, එහෙම නැත්නම් මේ මිනිස්යාගේ, මේ භික්ෂුවගේ හිස හත් කඩකට පැරිලා මෙතනදිම මරණයටපත් වෙනවා, නහර පුපුරලා මරණයටපත් වෙනවා. ඒ නිසා බලන්න පින්නතුනි මේ සූත්‍ර දේශනාව අවසානයේදී තියෙනවා තවත් කාරණාවක්. ස්වාමීනි සමාව දෙන්න කලින් මම කැමති යම් ආකාරයකින් මගින් වචනයකින් හරි වැරද්දක් වුණා නම් මම මේ හාමුදුරුවන්ගෙන් සමාව ගන්න කැමතියි කියලා. බලන්න මොන තරම් උන්වහන්සේ නිහතමානීද කියලා. ඒ වෙලාවේදී අර ස්වාමීන් වහන්සේ කියනවා, ඔබ වහන්සේගෙන් මමයි සමාව ගත යුත්තේ, මට ස්වාමීනි සමාව දෙන සේක්වා කියලා. ඉතින් උන්වහන්සේ සමාව දෙනවා අර භික්ෂුන් වහන්සේලා සියලු දෙනා වහන්සේම සාදු නාද දෙමින් මේ සැරියොත්
මහරහතන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව සිංහනාදය පිළිබඳ සාධනාද දෙමින් උන්වහන්සේලා ඒක අනුමත කරනවා. ඒ නිසා පින්නතුනේ අපි තුල නිහතමානීත්වය, ඒ වගේම මේ කය පිළිබඳව මාන්නකින් තොරව කටයුතු කිරීම සහ දරා ගැනීමේ හැකියාව ඇති කරගන්නට ඔබ හැම දිනාටම මේ සාරිපුත්ත සීහනාද සූත්‍රයෙන් ඔබේ ජීවිතයේ අර්ථාවබෝධයට පත් කරගන්නට හැකියාව අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. සාදු සාදු සාදු. සිද්ධ කරගත්තා වූ උදාරතර වූ උතුම් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලද කුසල් සම්බුද්ධ ශාසනයත් මේ පින්වන්ත හෙළදිවත් සුරක්ෂා කරන සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාට, සම්මාදිට්ඨික සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට මේ පින් අයිතිපත් වේවා. ඔබ හැම දෙනාව නිරන්තරයෙන් සුරකිත්වා දෙවියෝ උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගනිත්වා. එත් එක්කම නම් සඳහන් කළ මිය පරලෝකයේ හැමටත් ඔබ අප නමින් මිය ගිය හැම සියලු දෙනාටමත් මේ පින් උතුම් නිවන් පිණිසම වේවා. දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ හැම සියලු දෙනාටමත්, ගුවන්විදුලි සංස්ථාවේ හැම සියලු දෙනාටමත්, අපි හැම දෙනාටමත් මේ පින් උතුම් ධර්මාවබෝධයේ පිණිසම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. ධර්මශ්‍රවණානි සංසෙන් හැම දෙනාට මුතුම නිර්වාණාවබෝධයම වේවා. සාදු තෙරුවන් සරණයි හැම දෙනාට. ධර්මානු ශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ කොළඹ 12 ගුණසිංහපුර පූර්වාරාම මහා විහාරස්ථ විද්‍යානිකේත පිරිවෙන් පරිවිනාධිපති හා සියඹලාපේ ශ්‍රී නාගවනාරාමාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය පාද පරගම්මන අමරකීර්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ ශාසනයේ කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබීවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. මෙම ධර්මදේශනාවේ සනුත තැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතුරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න. 0111 30 710 82 0111 30 710 82 සියලු දිනාටම තෙරුවන් සරණයි.